බැරින් බලකා බටෙක් ලෙස හඳුන්වන්නේ නාවික හමුදා පුහුණුව මෙන්ම පාබල හමුදා බලකායක පුහුණුවද එක ලෙස ලැබූ විශිෂ්ටස මුහුදේද ගොඩබිමේද ඔවුන්ගේ බලකාය විසින් මෙහෙවන සටනක ඕනෑම පරිසරයක එක ලෙස සටන් වදින දක්ෂයෙක් වේ දිහා ගොඩබිම එක ලෙස සටන් වදින මෙම වටයෙන් ලෝ පුරා හඳුන්වන්නේ උභය ජී බටයන් ලෙසයි සාමාන්‍යයෙන් බැරීන් බටයින් නාවික හමුදාවක එක් කොටසක් ලෙස සිටින අතර ප්‍රංශය හා ඉස්ට්‍රාලිය වැනි රටවල බැරීන් බටින් පාලනය කරන්නේ ඒ රට යුද හමුදා විසිනි බැරීන් බලකායේ කාර්යභාරය නාවික යාත්‍රාවල නැගී ගැඹුරු මුහුදේ සිට පෙරළ දක්වා සියලුම මෙහෙයුම් සියලුම අවධානම් දරා ගනිමින් සතුරු නාවික යාත්‍රා අල්ලා ගැනීම විනාශ කිරීම ප්‍රාණ අපකරුවන් මුදා ගැනීම මුහුදෙන් ගොඩබිම වෙත ගොස් සතුරු ඉලක්කයන් වෙත ප්‍රහාර එල්ල කිරීම නගරබද කැලෑසටන් ගංගාශ්‍රිත මෙහෙයුම් දියත් කිරීම මෙතැන් සිට ශ්‍රී ලංකා බැරීන් බලකාය බිහි ආකාරය පිළිබඳ විමසා බලමු ඇමරිකානු බැරීන් බලකාය හා ශ්‍රී ලංකා නාවික හමුදා අතර වාර්ෂිකව පැවැත්වෙන පුහුණු සැසියකදී ශ්‍රී ලංකා බැරීන් බලකාය පිහිටුවීමට තාක්ෂණය හා පුහුණුව ලබා දීමට ඇමරිකාව කැමැත්ත පළකරන ලදී දූපත් රාජ්‍යයක් වන අප රටේ බිහිසුණු ත්‍රස්තවාදී ආරම්භීමත් සමගම LTTE සංවිධානයේ අවියල් සැඟූ නැව් මුහුදු මාර්ගය ඔස්සේ උතුරට සමීප වන්නට විය මෙම ක්‍රියාවක් වැළැක්වීමට මුහුදේ මෙන්ම ගොඩබිමද දක්ෂ ලෙස සටන් කළ ගරිල්ලා සටන් ක්‍රම වලින් යුක්ත සනද්ධ බලකායක අවශ්‍යතාවය තදින්ම නාවික හමුදාවට දැනෙන්නට විය මේ සඳහා තෝරා ගන්න ලැබුවේ නාවික හමුදාවේ තෝරාගත් බටපිරිසක් පමණි යුද්ධ නිමා වීම සමග එහි ආරම්භක පියවරක් ලෙස වර්ෂ 2016 දී භූචල තරණ ක්‍රියාන්විත පිළිබඳ දින 45ක විශේෂ පුහුණුවක් ලබා දෙමින් නාවික පුහුණුව නිලධාරීන් 6ක් සහ සෙබළුන් 300කින් සමන්විත ප්‍රථම භූචල තරණ කණ්ඩායම ආරම්භ කරන ලදී වර්ෂ 2016 මාර්තු 29 දින ඇමරිකානු නාවික හමුදාවට අයත් බ්ලූ රේන්ජ් නෞකාව තුල ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඇමරිකානු නාවික හමුදා නිලධාරී හමුව මැරීන් බලෑණිය පිහිටුවීම එහි පුහුණු වීම කටයුතු හා අවශ්‍ය තාක්ෂණය ලබා දීමට ඇමරිකානු මැරීන් බලකාය සිය කැමැත්ත පළකරන ලදී ඒ අනුව එකල නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් රවින්ද්‍ර විජේකුණ්ඩරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ පළමු මැරින් බලගණය ස්ථාපිත කරන ලදී මෙම මැරින් පාඨමාලා නිම කළ භූචල තරණ ක්‍රියාන්විත සඳහා විශේෂ මුහුණක් ලැබූ දෙලදාරින් 6 දෙනා සහ නාවික බටින් 50 දෙනා දූපත් රාජ්‍යයක් වන අප රටේ ඕනෑම ස්ථානයකට ගොස් සාගරයෙන් පැමිණෙන ඕනෑම උදුරකට ක්ෂණික මුහුණ දීමේ ප්‍රබල නිපුණත්වයකින් සමන්විත වේ පුහුණුව යුද්ධයයි යුද්ධයේ පුහුණුවයි යන ඇමරිකානු මැරීන් තේමා පාඨය බෝලික් කරගනිමින් අධ්‍යයන කිහිපයකින් යුත් මෙම පුහුණුව දිගුදුර විහිදුම් සටන්වලදී සංවිධානය පවත්වා ගන්නා ආකාරය සියලුම අව්‍යවදවල සටන් ක්‍රම සතුරු අවි පිළිබඳව අත්දැකීම් ලබා දේ විශේෂයෙන්ම ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ ඉලක්ක ලබා ගැනීම උභය ජීවීන් පිළිබඳව ක්‍රමානුකූල වූ පුහුණුවක් මැරින් සොල්දාදුවන්ට ලබා දේ මුහුදේ කැම්පුරටම ගොස් සතුරාට පහර දීමේ සිට ගොඩවීම ඇතුළත ඕනෑමස් ගරිල්ලා සටන් ක්‍රම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලොව ලාබාලතම මැරින් බලකාය ලෙස මේ වන විට ශ්‍රී ලංකාවේ මැරින් බලකායේ මැරින් සොල්දාදුවන් නම් ලබා ඇත මේ සමගම මැරින් බටින්ද බංකරේ ගෞරවනීය උත්තමාචාර්ය සීලම දෙනාට දලදා සම්දු පිටයි අපි තවත් දවසක මේ වැනි වීඩියෝකින් හමු වෙමු බංකරේ